ඊළඟට සම්ප සංකප්පේ ඊළඟ අර්ථය තමයි නෙක්ඛම් සංකප්පය. මොකද නෙක්ඛම් කියන්නේ? අතහැරීම. මොනවද අතහරින්නේ? ලෝභ, දේශ, මෝහයන් අතහැරලා අලෝභ, අදේශ, අමෝහයන් දෙනවා. පින්වතුනි නෙක්ඛම් කියන්නේ අතහරීම. දැන් මේ තමයි සම්මා සම්බුද්ධ ඥානෙ අසිරිය මේ දකින්න ඕනේ. ආයෙමත් වෙන දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥානය මොන සානං අසිරිමත්. මෙවන් අසිරිමත් ඥානයකින් තොරව මෙවන් ධර්මයක් පෙළගස්සන්න බෑ කියනවා. බලන්න නෙක්ඛම්මය අතහැරීම. අපි දාන්න ඕනේ අන්තිමටනේ. අපි දැම්ම නම් දාන්නේ අන්තිමට. මොකද අපි කියන්නේ අතහරින්නේ අන්තිමටයි. ඈ ඒ කියන්නේ සෝවාන් සකෝදාගාමි මේ පැත්තට සම්මා සමාධියෙන් පැත්තට අයින් පස්සේ තමයි නෙක්ඛම්මය දාන්නේ. අපි දැම්මා. බුදුරජාණන් වහන්සේ නෙක්ඛම්මය ලෞකික ප්‍රඥාවටයි කියලා තියෙනවා. ඒ කියන්නේ සම්මා සංකප්ප. ඇයි සම්මා සංකප්පට නෙක්ඛම්මය දෙන්නේ? ඒකවත් බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥානෙ අසිරිමත් බවයි. ඇයි නෙක්ඛම්මය දෙවෙනි මාර්ගාංගයට දෙන්නේ? තාම සීලයට ආවේ නැහැ, සමාධියට ආවේ නැහැ, ප්‍රඥාවට ඇවිල්ලා නැහැ, මාර්ගඵල වලට ඇවිල්ලා නැහැ. දෙවෙනි මාර්ගාංගයට නෙක්ඛම්මය දෙනවා. ඒ පින්වතුනි නෙක්ඛම්මය දුන්නේ නැත්තම් ඊළඟට එන්නේ සීලය. සීලය මගේ කියලා ගන්නවා. සීලය මගේ කියලා ගන්නවා. සීලය මගේ ආත්මය කියලා ගන්නවා. ඒ සීලය තුන මහා සිටිනවා, මහා තුනේ සීලය තියෙනවා කියලා සීලය සක්කාය විකේන් ගන්නවා. සීලය මමත්වේ වැඩි භාවයෙන් ගන්නවා. මම සිල්වත්, අනුන් දුසිල්වත් කියලා තමාගේ සීලෙන් අනුන්ව පෙළනවා. ඒයි ඒ සීලේ නෙක්ඛම්මේ පෝෂණයුනේ නැති. ඒ සීලේ නෙක්ඛම්මේ පෝෂණයුනේ අන්න සීලේ නෙක්ඛම්මේ දෙවිතට දාන හේතුව. ඊළඟට යා සමාධියට එනවා. සමාධිය වඩනවා, භාවනා කරනවා. භාවනාව නිත්‍යයි, සපයි, සුභයි, මමයි කියලා දකිනවා. මාතුල භාවනාව කියනවා, භාවනාව තුල මහා ඉන්නවා කියලා දකිනවා. භාවනාව නිසා මෙයා මාන්නය කරගන්න. ඒයි භාවනාව තුල නෙක්ඛම්මේ තිබෙන. ඊළඟට යා විදර්ශනාව වඩනවා. විදර්ශනාව මමයේ, මගේ, මගේ ආත්මයේ කියලා ගන්නවා. විදර්ශනාව තුල මහා සිටිනවා, මහා තුල විදර්ශනාව කියනවා කියලා විදර්ශනාව ආත්මීය දෘෂ්ටිය ගන්නවා. ඒයි විදර්ශනාව තුල නෙක්ඛම්මේ තිබෙන. ඊළඟට යාම හිතනවා මම සෝවාන් ඵලයටපත් වුණා. මම සපුදාගාමි, අනාගාමි, අරියත් වුණා කියලා හිතනවා. ඒ අරිහත් භාවයේ තුල මහා සිටිනවා, මහා තුලේ අරිහත් භාවයේ තිබෙනවා. මේ අරිහත් භාවයේ නිත්‍යයි, සපයි, සුභයි, ස්ථිරයි, ආත්මයි කියලා ගන්නවා. අරිහත් භාවයේ නිසා මෙයා මාන්නයටපත් වෙනවා. ඒ කිමතුනේ අරිහත් භාවයේ පත් අරිහත් භාවයටපත් වුණා කිව්වා. තාම දෙවෙනි මාර්ගංගියවත් පෙන්නන්නේ. ඒ අරිහත් භාවයේ තුල නෙක්ඛම්මේ නෑ. එයාම කියනවා මම සෝවාන් ඵලයටපත් වුණා කියලා. ඒ සෝවාන් ඵලයේ නිත්‍යයි, ස්ථිරයි, සුභයි, සපයි, ආත්මයි කියලා ගන්නවා. ඒ සෝවාන් ඵලයේ තුල මහා සිටිනවා, මහා තුලේ සෝවාන් ඵලයේ තියෙනවා කියලා සෝවාන් ඵලය ආත්මීය දෘෂ්ටියෙන් ගන්නවා. එයි ඒ සෝවාන් ඵලයේ තුල නෙක්ඛම්මේ නෑ. තමන් රහත් වෙලා කියලා හිතුවා, සෝවාන් ඵලයටපත් වුණා කියලා හිතුවා, තාම දෙවැනි මාර්ගංගේව වැඩිලන්නේ පින්නතුනි අන්න මාර්ගයේ බහැරව මාර්ගයේ වැඩිීමේ ඵලය. සම්මාදිටි සම්මා සංකප්පයන්ගේ බහැරව මාර්ගයේ වැඩිීමේ ඵලය. ඒ නිසා නෙක්ඛම්මේ නිරතුර ජීවිතයට එකතු කරගන්න මේ නෙක්ඛම්මේ සීලේදීත් අවශ්‍යයි, මේ නෙක්ඛම්මේ මෛත්‍රියේදීත් අවශ්‍යයි, මේ නෙක්ඛම්මේ පින්කමේදීත් අවශ්‍යයි, මේ නෙක්ඛම්මේ දානෙදීත් අවශ්‍යයි, මේ නෙක්ඛම්මේ සතියේදීත් අවශ්‍යයි, මේ නෙක්ඛම්මේ සමාධියේදීත් අවශ්‍යයි, මේ නෙක්ඛම්මේ ප්‍රඥාවේදීත් අවශ්‍යයි කිමතුනි. නෙක්ඛම්මෙන් තොර මාර්ගය මිච්ඡා විමුක්තිය කරා යන්නේ.